cannot eat. I bovan. Mama prashnaya kya hua toya lagi. ඔයාලට වැසිකිලියක් තියෙනවද කියලා ඔයාලා විවිධ උත්තර දෙන්න. සමහර අය කියයි අපිට කොමන්ඩ් එකක් තියෙනවා. ගේ ඇතුළෙම තමයි තියෙන්නේ. ටයිල් හදලා තියෙනවා. ඒ වගේම තමයි සමහර අය කියයි ගෙදරින් පිට තියෙන්නේ. සමහර අය කියයි තව මේ ෂවරෙක්කුත් තියෙනවා අපිට. කොමන්ඩ් එක වගේම ෂවරෙක්කුත් හයි කරලා තියෙනවා. ඒ වගේ විවිධ විදිහට පිළිතුරු හම්බ වෙයි. හැබැයි කටිකතා සංග්‍රහය නොනිමි සිත්තම පාක් තවත් කටිකතා ගෙන මේ කටිකතා සංග්‍රහයේ අපිට වැසිකිලියක් කියන කටිකතාව තුලින් අපිට දැනගන්න පුළුවන් 1920 ගණන් වල කොහොමද ඒ අය වැසිකිලි භාවිත කරාද කොහොමද ඒ අය ඒ සම්බන්ධව කටයුතු කරේ කියන එක අපිට දැනගන්න පුළුවන් ඒ අයගේ ආකල්ප මොන විදිහට තිබුණාද කියන එක මේ කෙටි කතාව තුළින් හඳුනා ගන්න පුළුවන් ඉතින් මේ තේ ජයතිලක මහත්මයා ගැන පොඩි හැඳින්වීමක් මම කරනවා නම් ඒ වගේ මුල්ම කෙටි කතා සංග්‍රහය තමයි පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා කියන කෙටි කතා සංග්‍රහය ඒ වගේම තමයි මේ අපේ රසකීලියක් කියන කෙටි කතාව උපුටලා ගන්න නොනිමි සිත්ත මහ තවත් කෙටි කතා කියන කෙටිකතා සංග්‍රහයෙන් තවත් කෙටිකතා තියෙනවා අතිරණය එකගෙයි අවුරුද්ද වජිරපබ්බත මේ වගේ කෙටිකතා තියෙනවා ඒ වගේම රාජ්‍ය සම්මාන ගත්ත නවකතා තියෙනවා චරිත තුනක් පිතාමහ පුංචිරාල මත සම්බන්ධයි මේවට රාජ්‍ය සම්මාන ලබා ගන්න තියෙනවා ඒ වගේම තව තියෙනවා රාජපක්ෂවාලාව පුංචිරාලගේ මරණේ මේ වගේ නවකතා රාශියක් මෙලලා තියෙනවා තවත් තියෙනවා ළමා කෘති ලියලා ඒ වගේම තමයි මේ ලේඛකයෙක් විදිහට ප්‍රථම වරට ලේඛකයෙක් විදිහට ලබා ගන්න ඕන ලබා ගන්න සාහිත්‍ය රත්න සම්මානයෙන්ද මෙතුමා ලබාගෙන තියෙනවා ඒ විතරක් නෙමෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරි සම්මානය ලබාගෙන තියෙනවා ඉතින් මේ විදිහට සම්මාන රාශියකින් කිදුල් ලැබපු නවකතා කෙටි කතා ළමා කතා ब्रिटानी पालन काले अपे सिंगल गेम समाजे आकल तिबुने වැසිකිලි භාවිතයේ කොහොමද පැවතියේ කියන එක ඒ අයගේ ආකල්ප බිරිඳාණියන්ගේ ආකල්ප අපේ අය ඉස්මුදුනේ පිළිගත්තද එහෙම නැත්නම් අපේ සිංහල ගැමියන්ගේ ගතානුගතික සාම්ප්‍රදායික පිළිවෙතුත් වලටද හිටියේ කොහොමද කියන එක තමයි අපිට මේ තුලින් කියන්න පුළුවන් ඒ කියන්නේ කේ ජයතිලක මහත්මයා තේමාවට අරගෙන තියෙන්නේ මේ තේමාවක් විදිහට අරගෙන තියෙන්නේ විද්‍යානී පාලන කාලයේ සිංහල ගැමියන්ගේ මේ සමාජ පරිවර්තනයේ කොහොමද වෙන්නේ කියන එක සමාජ විපර්යාසය කොහොමද වෙන්නේ ක්‍රමිකව සිදු වෙන්නේ කියන එක තමයි මේ තේමාව විදිහට අරගෙන තියෙන්නේ. එක පාටල කිස්මු දිනෙම පිළිගන්නේ නැහැ. ක්‍රමික ක්‍රමිකවයි සිදු වෙන්නේ. ඒ ආකාරය තමයි කියන්නේ. මුලින්ම කියනවා පටන් ගන්නවා කොහොමද කෙටි කතා ලක්ෂණ මේ කෙටි කතාව සාර්ථක කෙටි කතාවක් කියනවා සාර්ථක කෙටි කතාවක් කියලා කියනවා නම් කෙටි කතා ලක්ෂණ අත්ගත් වෙනවා කෙටි කතා ලක්ෂණ කෙටි කතාව තුළ අන්තර්ගත වෙනවා නම් සාර්ථක කෙටි කතාවක් කියලා කියන්න පුළුවන් මොනවාද මේ කෙටි කතා ලක්ෂණ කියලා කියන්නේ කෙටි කතා ලක්ෂණ කියන්නේ එක ප්‍රබල සිද්ධියක් තියෙන්න ඕන එක ප්‍රබල සිද්ධිය ඒ තමයි මොකද්ද ගතානුගතික ඒ කියන්නේ සාම්ප්‍රදායික සිංහල ගැමියා නව සමාජ විපර්යාසයන්ට කොහොමද මුහුණ දෙන්නේ?
ක්‍රමිකව මුහුණ දෙන ආකාරය තමයි තේමාව කරගන්නේ. ඒ සඳහා යොදා ගන්න චරිත, ඒ සඳහා යොදා ගන්න චරිත විදිහට එක ප්‍රධාන චරිතයක් ගන්න. එක් ප්‍රධාන චරිතයක් ගන්න. එතකොට තේමාවක් තියෙනවා. ඕගෙම එක ප්‍රධාන චරිතය තමයි කතකයා යෞවන වියේ කතකී. ඒ කියන්නේ යෞවනික කියලා කියන්නේ යෞවනික කියන්නේ සමාජීය විපර්යාසය විමර්ශනාත්මකව බලන කෙනෙක්. එහෙමනම් මේ විමසුම් ඇසින් බලන යෞවනිය තෝරා ගැනීම ප්‍රබලව මේ චරිතව තෝරා ගැනීමක් මේ විදිහට සාර්ථක කතාවක් විදිහට ඒ තුලින් අපිට ගම්මි වෙනවා. ඒ වගේම තමයි නිර්මාණකරුවගේ අත්දැකීම්. නිර්මාණකරුවගේ අත්දැකීම් සාහිත්‍යයේදී අපි කියන්නේ ව්‍යුත්පත්ති කියලා. නිර්මාණකරුවගේ අත්දැකීම් බහුලව තියෙනවා. ඒ වගේම මේ අත්දැකීම් සත්‍ය කල්පිතයක් ඇසුරින් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ තමයි අපූර්වත්වයෙන් ඉදිරිපත් කිරීම තමයි සාර්ථක කීටි කතාවක ලක්ෂණය. තවත් තමයි මේ සිද්ධි දාමය හේතුඵලවාදීව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි භාෂාව සංක්ෂිප්ත වෙන්න ඕනේ. විස්තර අනවශ්‍ය විස්තර නැතුව සංක්ෂිප්ත වෙන්න ඕනේ කෙටි කතාවක නම්. ඇත්තටම එහෙම අරගෙන තියෙනවා. අර හදිසි භාස්වරු කියලා කියන්නේ හදිසි භාස්වරු කියලා කියන වචන දෙකෙන් කියවෙනවා ලොකු දෙයක්. මොනවද ලොකුට කියන්නේ නැති විස්තරයක් විතරදි කියවෙනවා. ඒ මොකක්ද? ඒ එහෙම එහෙ රස්සියාදී ගිහපු ගැටවරයි. තරුණ ළමයි ඒ වෙලාවට දල්පය ගැනීමේ ආරම්භුනේ මේෂන් වැඩ නොදන්නා වුණත් කරන්න යනවා. හදිසි භාස්වරු කියන වචන දෙක විතරක් ප්‍රමාණවත් වුණා ලොකු විස්තරයක් යතුලින් කියවන්න. එහෙනම් මේ කෙටි කතා කරුවා භාෂාව හොරගත්තෙ මත්තට හොරල බේරලා ගන්න සංක්ෂිප්ත භාෂාවක් හොරගන්න. විස්ස සම්භාවනීය කෙටි කතා කරුවෙක් වෙන්න ඇන්ටම් චෙකෝ පවා ලියන කෙටි කතාවල සමහර වචන හරි අකුරක් අයින් කරොත් ඒකේ රසයට හානියක් වෙනවා. ඒ වගේම තමයි සාර්ථක කෙටි කතාවක් විදිහට ජයජිත මහත්මයාගේ කෙටි කතාවක් හඳුන්වන්න පුළුවන් සංක්ෂිප්ත භාෂාවක් භාවිතා කරලා තියෙනවා. ඒ දන්න කියලා කියනවා. ඒ දන්නේ යන්නේ සෞඛ්‍ය පරීක්ෂකට අපහසුයි. ඒ හේතුව ඇයි? ඒ දන්න කියලා කියන්නේ ඒ දන්නේ යන්න අපහසුයි කියන එක නොකිය කියන්නේ මොකද්ද? පරිසර වර්ණනයත් තුලින් ඒ අර සාම්ප්‍රදායික ගතානුගතික ආකල්ප දරන ඒ පුද්ගලයන් ඒ ආකල්ප මේ හිතන විදියට ඉවත් කරන්න අපහසු. අසීරුයි. අසීරුතාව තමයි ඒ දණ්ඩක් මගින් පරිසරයේ මගින් කියන උත්සාහ කරලා තින්නේ. අන්න ඒ වගේ වචන සංක්ෂිප්ත භාවිතා කිරීම තමයි මෙතනදී සංක්ෂිප්ත භාෂාවක් කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒකාබද්ධතාවයක් තියෙන්නේ. කතාවක දිගට ගලා යාමක් තියෙන්නේ. ඒ එහෙම තියෙන කතාවක් තමයි අපි කියන්නේ සාර්ථක කෙටි කතාවක් කියලා. තමන් ලැබපු අත්දැකීම අපූර්ව ආකාරයකින් රසිකයාට ලබා දෙන එක තමයි කතාවත් තුලින් කෙටි කතාව තුලින් තියෙන්නේ. ඒ ආකාරයෙන්ම කෙටි කතාවකින් ප්‍රබල සංසිද්ධියකින් ආරම්භ කරනවා. පුරක්කම් අඹරන තැනින් තමයි ආරම්භ කරන්නේ. පුරක්කම් අඹරන තැනින් ආරම්භ කරලා ක්‍රමිකව විකාශනය කරනවා. ඒ කියන්නේ පවතින ජීවන ගැටලුව විවරණය කරනවා. ඒත් අවසානයේ තීරණය දෙන්නේ නැහැ. තීරණයක් කරන්නේ නැහැ. තීරණය රසිකයාටම පවරලා රචකයා අයින් වෙනවා. ඒ නිසා තමයි කෙටි කතාවක් රසිකයාගේ හදවත සසල කරවලා ප්‍රඥාවට නිමග්න කරවන කතාවක් විදියටයි කෙටි කතාව හඳුන්වන්නේ. ප්‍රබල කතා මාහියක් නිසායි කෙටි කතාව හඳුන්වන්නේ. එවනම් අපි කෙටි කතාව පුරක්කන් අඹරන්න මල්ලිට කතා කරනවා. මල්ලිට කතා කරනවා පුරක්කන් අඹරන්න එන්න කියලා. ඒ කියන්නේ ගැමි කුෂිකාර්මික ජීවිතයක් ගත කරන මේ අය හරිම කටුක ජීවිතයක් ගත කරන්නේ. තමන් මල්ලිට කතා කරනවා පුරක්කන් අඹරන්න උදව් කරන්න මල්ලි. හැබැයි මේ මල්ලි කියන්නේ කතකයා. දැන් අපිට කෙටි කතාව අපට වැසිකිළියක් කෙටි කතාව ආරම්භ වෙන්නේ පුරක්කන් අඹරන්න අක්ක කතා කරනවා මල්ලිට. පුරක්කන් අඹරන්න. ඒත් මල්ලි කියනවා දවල්ට අඹරන්නම් කියනවා. ඊට පස්සේ දවල් කතා කරද්දී කියනවා දාඩිය දානවා අපහසුයි.
එනිසා හවසට අමරන්න හවස කතා කරමු කියනවා මට බෑ මම මිතරද මේ ගෙදර ඉන්න පුරක් කන් අමරන්න කුලීකාරියෙක් අරගන්න මේ මම බෑ කිව්වොත් බෑම තමයි නේද එතකොට මොනාන්ටු ගති ලක්ෂණ පෙන්නුම් කරන චරිතයක් විදිහට මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන මේ කතකයා දක්වලා තියෙනවා යවුණේ මෙවල්ලි දක්වලා තියෙනවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ කතාව රචනා කරන්නේ කතකයා තමයි කතාව කියන්නේ අපි කියනවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියලා ඉතින් මේ කතාව මෙහෙම මේ පුරක්කන් අඹරන අවස්ථාව යනකොට අවස්ථාව නෙවෙයි මේ කතාවේ තේමා එතනින් දුවගෙන එන අමල් මල්ලි දුවගෙන එනකොට ඇවිල්ලා කියනවා පොලිස් කාර්යයක් කියලා. එතකොට ගැමියාගේ පොලිස් කාර් මේ ගැමියාගේ සෞඛ්‍ය නිලධාරීතුමාගේ අතර වෙනස පැහැදිලි කරනවා රාජකීයයා. කොහොමද පැහැදිලි කරන්නේ? කොටකලිස මසුදු කොටකලිසමක් ඇඳගත්ත තොප්පිය ගලක් ගැහුවත් වදින්නේ නැති තොප්පියක් දාගෙන ඉන්නවා. මෙන්න මේ නිසා ගලක් ගැහුවත් වදින්නේ නැති තොප්පියක් දාගෙන ඉන්නේ. මෙන්න මේ අතර වෙනස පැහැදිලිවන ගැමියාගෙත් මෙන්න සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ අතර වෙනස පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ගමට සපත්තු වඩියක් වැටෙන්නේ මේ පළමුවෙනි වතාවට කියලා කියනවා. ඒ කියන්නේ මේ ගමට ඒ තරම් දියුණු තත්ත්වයක තිබුණු ගමක් නෙවෙයි. යන්න තිබුණේ ඒ දණ්ඩට අර පොල් කොටයක් දාලා. ඒ පොල් කොටේ ඇවිදින එක සාමාන්‍ය දෙයක් ඒ අයට නම්. හැබැයි සෞඛ්‍ය පරීක්ෂක තුමාට නම් මේක අසීරුතාවය. එහෙමනම් මේ ගමේ ජීවත් වෙන මේ අසීරුකම වුණත් මේ අයට හුරු පුරුදු දෙයක්. හැබැයි සෞඛ්‍ය පරීක්ෂක විදියට නියෝජනය කරන්නේ නව ආකල්පයකින් එන පුද්ගලෙක්. ඒ නව ආකල්ප ඒතු ගන්න එක අසීරු දෙයක් බව පරිසරය තුලින් වර්ණනා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා අහනවා මේ කවුද මේ ගෘහමූලිකයා කියන්නේ? මේ ගෘහමූලිකයා කියන වචනේ තේරෙන්නේ නැහැ. මේ සිංහලෙන් වෙනම භාෂාවක්ද කතා කරන්නේ කියලා අහනවා. ඇත්තටම සිංහලෙන් කතා කරන්නේ කියුණාට ඒ වගේ භාෂාවක් හරි හැටි දන්නේ නැති කෙනෙක් නූගත් ගැමියා කියන එක මේ තුලින් ගම්‍ය වෙනවා. මේ අත්දැකීම් නැහැ නූගත්කම බහුලයි අහිංසක අසරණ ගැමි ජීවිතයක් ගත කරන හේන් ගොවි තැනින් ජීවත් වෙන පිරිසක් ඉන්න බව මේ තුලින් ගම්‍යවාන වෙනක් තේමාවට උචිත විදිහට මේ භාෂාව හසුරුවෙන අවස්ථා සිද්ධි සමුදාය හසුරුවගෙන තියනවා කියන එක කියන්න පුළුවන්. ඒ නිසා තමයි සාර්ථක පිටි කතාවක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඊට පස්සේ එයාගේ මුල් නම අහන හේරත් කියලා කියනකොට මොන හේරත්? වාසගමක් නැද්ද? මොන පටබැදිගේ හේරත් කියනවා. මේ විදිහට වැසිකිලියක් තියෙනවද කිව්වම ඒත් දන්නේ නැහැ. කකුසියක් තියෙනවද කියනකොට තමයි සාමාන්‍ය හරි දැනගන්නේ. ඉතින් ගැමියන්ගේ නූගත්කම මෙතනින් විවරණය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි සති සුමාන දෙකක් ඇතුළත මේ වැසිකිලිය හදන්න කියලා කියනවා. වැසිකිලිය හැදුව නැත්තම් උසාවි යන්නත් සිදු වෙයි කියලා. ඒ කතා තුලින් ඒ වචන තුලින් සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ ගාම්භීර බව පෙන්නුම් කරන්න කතකයා මේ රචකයා උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ පරිත්‍යවල අභ්‍යන්තරය භාෂාව උපයෝගී කරගෙන පෙන්නුම් කරනවා. මේ කුෂිකාරික ජීවිතයක් ගත කරන පියාගේ අනුගමනය කරන්න ඕනේ වැඩි මේ පියාගේ භූමිකාව අනුගමනය කරන්න ඕනේ. කුෂිකාරික ජීවිතයක් ගත කරන පියාගේ භූමිකාව අනුගමනය කරන්න ඕනේ පුතා. මවගේ භූමිකාවට අවතීර්ණ වෙන්නේ වැඩිමහල් දියණිය. ඒ කතාව මුලින්ම කියවෙනවා. කුරක්කන් අඹරන්න කියලා කිව්වම බෑ කිව්වම පස්සේ බෑ බෑ කීකේ ඉන්නේ නිකම්ම හොරාලිය වගේ කකා ඉන්නවා කියන තාත්තගේ වචන තුලින් ඒ බව පැහැදිලි කරනවා. එහෙනම් මේ භාෂාව උපයෝගී කරගෙන චරිතවල අභ්‍යන්තරයට ගිනා බහින්න කේ ජයතිලක මහත්මයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුමාන දෙකක් ඇතුළත කිව්වොත් සෞඛ්‍ය පරීක්ෂකතුමා සුමාන දෙක ඇතුළත එන්නේ නැහැ. සුමාන දෙක තුනක්ම යනවා මාස දෙකක්ම යනවා. ඒ වුණාට ඒ අය දන්නවා මකර නිදාගත්ත වෙන එනවා සෞඛ්‍ය පරීක්ෂක නිදාගත්ත කියලා කියන්නේ
ගියාට ආයෙත් එනවා එන්නෙම නැතුව ඉන්නේ නැහැ ආයෙත් එනවා කියන එක දන්නවා ඊට පස්සේ මාස දෙක ඇතුළත එන බව දැනගන්න මේ අය ගල් වැලි සිමෙන්ති මේවා එකතු කරගෙන වැසිකිලිය හදන්න සූදානම් වෙනවා හේතුව වැසිකිලිය අවශ්‍යතාව නිසා නෙවෙයි ඒකට ඕන නිසා නෙවෙයි නීතියට බය නිසා උසාවිය යන තියෙන බය නිසා තාත්තණන් කියන්නේ කොහොමද මේ කැලෙන් වටේලා තියෙන මේ අපිට මොකටද වැසිකිලි ඒ අය නම් කියා යාන්ුවේ පඩිගක අපි ඉතින් කරන්න බෑ අපිට කොහෙන් සියන සල්ලියක්ද කියන එක තමයි කියන්නේ අනිත් එක ඒ විතරක් නෙවෙයි මේ ගයක් ඇතුලේ කොහොමද ඔය වගේ දේවල් කරන්නේ කියන එක තාත්තා කියනවා ඒ කරන්න නැතිව ඉන්නේ යාගේ ආකල්ප තමයි ඒ තුලින් දිස් වෙන්නේ ඒ ආකල්ප තමයි මේ වැසිකිලිය හදන ආකාරය තුලින් කියන්නේ එයාලා පුරුදු වෙලා ඉන්න ඇබ්බැහි වලින් මේ අයින් වෙන්න තියෙන අකමැත්ත ඒ තුලින් කියනවා මේ මේ භාෂාව මේ විදිහට භාවිත කරන්නේ උත්පේක්ෂා අලංකාරය කියනවා කියන දේ නෙමෙයි වෙනස් අර්ථයක් තියෙනවා නම් ඒක කියනවා උත්පේක්ෂා අලංකාරය කියලා මෙන්න භාෂා ප්‍රයෝග භාවිත කිරීම සාර්ථක පිටි කතාවක් කියලා කියන්න පුළුවන් ඊට පස්සේ සෞඛ්‍ය පරීක්ෂකතුමා මාස 6කින් එනවා ඒ එනකොට හැමෝම හදනවා දැක්කලා තාත්තත් කරන්නේ මේ කතකයාගේ තාත්තා මොකද කරන්නේ ගල්වැලි ගෙනල්ලා අර කොන්ක්‍රීට් එකක් හදනවා පෝච්චයකට ඒ වුණාට දන්නේ නැහැ මේකට වලක් කපන්න ඕනේ කියලාවත් දන්නේ අනිත් අය කරනවා දිහා බලලා කරනවා සෞඛ්‍ය පරීක්ෂකතුමා තාම කරේ නැද්ද දැන් කොච්චර කාලයක් සති දෙකකින් හදන්න පොරොන්දු වුණේ කියලා කිව්වට පස්සේ මට වැඩ තිබුණා ඒ නිසා කරගන්න බැරි වුණා කියන එක හරිම බය අඩු විදිහට කියනවා එහෙනම් චරිතාභ්‍යන්තරේ සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ ගැඹීර බවත් ඒ වගේම තාත්තගේ අර පුතා ඉදිරියේදී එයා වීරයෙක්ගේ හිටියට රාජ්‍ය නිලධාරියෙක් ඉදිරියේදී බය අඩු ලෙස ඉන්න ආකාරයත් මේ තුලින් පෙන්නුම් කරන්න භාෂාව උපයෝගී කරගෙන තියෙනවා සංක්ෂිප්ත වුණත් ඒ භාෂාව තුලින් විස්තරාත්මකව කියවෙනවා ඒ වගේම තමයි අපි දන්නවා වැසිකිලිය හදනවා මේ දිහා ආසාවෙන් කතකියා බලන් ඉන්නවා එයා හරිම ආසයි මේ වැසිකිලිය ඊට ඒ වගේම තමයි එයාගේ පාසලේදී සෞඛ්‍ය පිළිබඳ පාඩමක් කරනවා එතනදි කියනවා ලෙඩ රෝගේ හැදින්නේ මොකක් නිසාද ශුද්‍ර ජීවීන් මගින් තමයි ලෙඩ රෝගේ හැදින්නේ කියන එක සෞඛ්‍ය පාඩම තුලින් එයා උග කතකියා ඉගෙන ගන්නවා මේ පිළිබඳ අම්මත් එක්ක කතා කරනවා අම්ම කියන්නේ අම්මත් ගතානුගතික සාම්ප්‍රදායික ආකල්ප දන්න සංකේතයක් විදිහට පෙන්වන්න අම්මා ඇදහිලි විශ්වාස අනුගමනය කරන කෙනෙක් බව පෙන්වන්න කියනවා යක්ෂ පේත අයගේ දිෂ්ටිය හෙලපු ආහාර ගත්තම තමයි බඩේ අමාරු හැදෙන්නේ ඔය කියන ශුද්‍ර ජීවි මේ නැති ශුද්‍ර ජීවීන් මොනවාද කරන්න පුළුවන් කියන එක කියනවා ඒවා පිළිගන්නවා කතකියා ඒ වුණාට තව ටික කාලයක් යද්දී රූපරාම මගින්ම පෙන්නවා කොකු කණු රෝගය හැදුණු කෙනෙක්ගෙන් බොහෝ වෙන ආකාරය රූපරාම මගින් පෙන්වීම තුළින් එයා විමර්ශනාත්මකව හිතලා ඒ බව සත්‍ය බව තහවුරු කරගන්නවා වැසිකිලිය හැදුවත් බොහෝ දුරට වැසිකිලියට යන්නේ නැහැ පුරුදු විදිහටම කැලේට එක එක්කෙන එක එක විදිහට යන්න පටන් ගන්නවා ඒ කතකයාම පටන් ගන්නවා වැසිකිලිය භාවිතා කරන්න මොකද එයා ඉගෙන ගන්නවා සෞඛ්‍ය පාඩම ඒ තුලින් විමර්ශනාත්මකව හිතන කතකයා මේ නව ආකල්ප වලට අනුගත වෙනවා අවතීර්ණ වෙනවා ඒ නිසා වැසිකිලියට හොරෙන් හොරෙන් කතකයා යන්න උත්සාහ කරනවා එහෙම හැබැයි නංගී මල්ලි නම් මේක සෙල්ලම් කරන්න තමයි පාවිච්චි කරේ ලස්සනට හදලා තිබුණාට කවුරුත් ගියේ නැහැ පැලේටමයි ගියේ නංගී මල්ලි සෙල්ලම් කරන්න තමයි මේ වැසිකිලිය භාවිත කරන්නේ ඊට පස්සේ කතකයා තමයි මුලින්ම වැසිකිලිය පාවිච්චි කරන්නේ ටික කාලයක් යනකොට මේක හිතේ තියාගෙන ඉන්න බෑ හොරෙන් කරන්න බෑ මල්ලිට කියනවා ඒ වුණාට මල්ලි විශ්වාසය නැති කරලා අම්මට කියන්න යනකොට කියනවා ඕක අනබෙර ගහන්න දෙයක් නෙමෙයි බලන්න අනබෙර ගහන්න දෙයක් නෙමෙයි ගැමි වදන් වගේම මේ ගැමි ඉංගිවැකියක් තියෙනවා අනබෙර ගහනවා කියලා කියන්නේ ඉංගිවැකියක් ඒකට ගැමි වදන් භාවිත කිරීම තුළිනුත් මේක ගාමීය බව ඉස්මත් කරන්න උත්සාහ කරලා තියෙනවා මෙන්න මේ මේ ඊට පස්සේ මල්ලි හිතේ තියාගෙන ඉන්න බෑ මෙයාට හිතේ තියාගෙන ඉන්න බෑ කතිකයා අම්මා ඊට පස්සේ නංගිට කියනවා දැන් මල්ලිත් ඉන්න බෑ නංග මල්ලි යනවා ඊට පස්සේ නංගි යනවා
එදාම නංගි යනවා දවස්කින් දෙකකින් අක්කා යනවා වැසිකිළියට ඊට පස්සේ අම්මත් යනවා මේ විදිහට ඒ වැසිකිළියට යාමට ඒ අය හුරු වෙනවා ටිකෙන් ටික හුරු වෙනවා ඒ පුරුදු අර සාම්ප්‍රදායික අදහස් දරන තාත්තා තවමත් යන්නේ කැලේට ඒ දැන් නම් වැසිකිළි දුරු වරණ පිට දැන් තාත්තට යන්න පහසු මාට්නමක තියෙනවා තාත්තත් ඊට පස්සේ අවසානයේදී කතාවේදී තාත්තත් යනවා ඒ අර පරණ පුරුදු වලින් පොඩි දෙයක් ඉදිරි කරන්න එයා හොද ගන්න ඇලට යනවා මෙන්න මේ විදිහට ක්‍රමිකව තමයි මේ සාම්ප්‍රදායික ගතානුගතික සිරිත් විරිත් වලින් බැහැර වෙලා ගතානුගතිකව සිරිත් විරිත් වලින් බැහැර වෙලා නම් ආකල්ප වලට හුරු වෙන්නේ ක්‍රමිකව කියන එකයි මේ කතාව තුලින් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට වැසිකිළියක් කියන කෙටි කතාව අපිට වැසිකිළියක් කියන කෙටි කතාව ප්‍රශ්නයක් ඇහුවොත් අපිට වැසිකිළියක් කෙටි කතාව මාසික ලක්ෂණ भाषा उपक्रम मुलिम රාජක්‍රියා කවුද කියන එකත් තේමාව මොකක්ද කියන එකත් ලියන්න ඕනේ ඒ වගේම තමයි දෘෂ්ටි මොන දෘෂ්ටි කෝණයෙන්ද ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ රාජක්‍රියා තමයි කියන්නේ තේමාව තමයි සාම්ප්‍රදායික දරපු සිංහල ගැමි සමාජයේ ක්‍රමික පරිවර්තනයක් තමයි මෙතනින් සමාජයට ඉදිරිපත් කිරීමට උත්සාහ කළා කියන්නේ මේ වගේම තමයි ඊට පස්සේ ප්‍රශ්නෙට සම්බන්ධයි इस मुलिम राजकया दृष्टिकोण प्रश्न संबंध करता උදාහරණ තුලින් ගම්මිමාන වේ කියලා හැඳින්වීමෙදි කියලා අපිට කියන්න පුළුවන් සංවාදශීලී භාෂාවක් උපයෝග කරලා තියෙනවා අක්කා කතා කරනවා මට මේ කුරක්කන් ටික අඹර ගන්න උදව් කරනවද මල්ලි එතකොට අක්කා එහෙම කතා කරනකොට මොකද්ද කියන්නේ මල්ලි මල්ලි උදව් මල්ලි කියනවා මම දවල්ට එන්න කියලා නේද ඒ වගේම කියනවා අසනීපෙන් නම්මට පුළුවන්ද මේ වැඩ කරන්න නංගි මල්ලි මේ පොඩි අය ඒ අයට පුළුවන්ද එකපාරක් දෙපාරක්වත් කුරක්කන් ගල කරකන්න මේ සංවාදශීලී භාෂාව මෙන්න මේවා උදාහරණ වලින් මගින් දීලා සංවාදශීලී භාෂාවක් භාවිත කිරීම තුලින් තමයි කසාවේ ප්‍රාණවත් බව රඳා පැවතුනේ කියන එක ඡේද මගින් පැහැදිලි කරන්න ඕනේ එක ඡේදයකින්ම ලියන්නේ නැහැ මේ භාෂා උපක්‍රම එකින් එක වෙන වෙනම ඡේද මගින් පැහැදිලි කරනවා තවත් කියන්න පුළුවන් ගැමි වදන් භාවිත කරලා තියෙනවා තැම්ම කියනවා ආහාර වලට තවත් කියනවා මොන වදයක්ද මන්දා මල්ලි කියනවා මට මේ කුරක් අඹරන්න එන්නකම මොන වදයක්ද මන්දා එතකොට මල්ලි එහෙමම වැවදා. උට අක්කා මොකද කරන්නේ මල්ලිට බනින්නේ නැහැ. යාක්කු වෙනවා. මේ වැඩේ කරන්නද කියලා යාක්කු වෙනවා. මේ යාක්කු වෙනවා කියන්නේ ගෑමි වදන්. මේ වදන් එකතු කරලා අපිට කියන්න ඕන මේ වදන් භාවිත කිරීමෙත් තුලින් කුෂිකාර්මික සමාජ ග්‍රාම්‍ය සමාජයක් ගැමි සමාජයක් නිරූපණය කරන්න අතුවරයා උත්සාහ දරලා තියෙනවා කියන එක පැහැදිලි කරන්න පුළුවන්. නිකන් ඉන්න නිකන් කකා ඉන්න හොර අලියා වගේ කියලා කියනවා. මගු
මොන මගෝඩියද දැන් සමහ කාගේ මගෝඩියද දන්නේ මේ වැසිකිළිය හදන්න කියන්නේ. මේ මගෝඩි කියන්නේ කරදරේ කියන එක තමයි මේ ගැමි වදන් තුලින් කියවන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඕක මල්ලිට අර වැසිකිළිය භාවිතා කරා කියලා කතකේ ඇතිවුවට පස්සේ මල්ලි අම්මට කියන්නේ යනකොට ඕක අඩතර ගහන දෙයක් නෙවෙයි. අඩතර ගහනවා කියන්නේ ගැමි ඉඳිවැකියා. මේ වගේ ගැමි වදන් බා उचित जीवित मुन तर अनिवार्य भूमिकावटी වැඩිමහල් දියණී මවගේ භූමිකාවට අවතීර්ණ වෙනුනේ. ඉතින් මේ තමයි ගැමි ජීවිතයේ කටුකත්වය. මේ කටුක බව ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තිනවා. බැක් බැක් කියන්නේ නැතුව උදව් කරන්න කවුද වාට ඕ දේවල් කරලා දෙන්නේ. අක්කත් ඒ වගේම තමයි කාර්මිකව වැඩ කරනවා. මේ කතාව තුළින් ගැමි ජීවිතයේ කටුක බව නිරූපණය කරන්න උත්සාහ කරලා තිනවා. ඒ වගේම තමයි භාෂාව උපයෝගී කරගෙන චරිතවල අභ්‍යන්තරය පැහැදිලි කරන්න කතුවරයා උත්සාහ කරලා තිනවා. චරිතවල අභ්‍යන්තරය කියලා කිව්වේ තාත්තගේ චරිතේ මොන වගේද? පුතාගේ චරිතේ මොන වගේද? සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ චරිතේ මොන වගේද? මේ බව අම්මගේ චරිතේ මොන වගේද? කියන එක පැහැදිලි කරන්න භාෂාව උපයෝගී කරන්න තියෙනවා. මේ අම්මා තාත්තා කියන්නේ සාම්ප්‍රදායික ආකල්ප දරන සංකේත විදිහටයි දකින්නේ. අම්මා ඇදහිලි විශ්වාස අනුගමන යක්ෂ ප්‍රේත යන්ගේ දෘෂ්ටිය හෙළන නිසා තමයි ඒ ආහාර ගත්තොත් තමයි බඩියම හැදෙන්නේ කියන එක කියනවා. ඒ ගතානුගතික සිරිත් අනුගමනය කරන්නේ. තාත්තත් එහෙමයි. අනිවාර්යෙන් වැඩිමහල් පුතා කරන්න ඕනේ යාගේ කාර්යයන් එයාට අදාල් ඒ කාර්යයන් කියන එක පැහැදිලි කරනවා. ඉතින් මේ වගේම මේ දේවල් තුලින් ඒ අයගේ ඒ වගේම තමයි තාත්තා පියා පුතා ඉදිරියේදී ඒ විදිහට කතා කරනවා වගේම රාජ්‍ය සේවකයෙක් ඉදිරියේදී බයඅදු විදිහට කතා කරන ආකාරය ඉදිරිපත් කරනවා. ඉතින් මේ චරිතවල අභ්‍යන්තරේ භාෂාව වචන කීපයකින් මේ චරිතවල අභ්‍යන්තරේ පෙන්වන්න කරන්න කේ ජයතිලක මහත්මයා උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය පරීක්ෂකතුමා අනිවාර්යෙන් සුමාන දිගක් ඇතුළත වැසිකිළිය හදන්න ඕනේ. නැත්නම් උසාවිය යන්න මේ වගේ දේවල් කියනවා. දැන් වැසිකිළිය හදන්න පොරොන්දු සුමාන දෙකෙන් හදනවා කියලා පොරොන්දු වුණා නේද? ඒ තාම හදලා නැහැ. මේවට මේ මේ ඕක කියන්න ගියේ උසාවියේ කියන. මෙන්න මේ වගේ ගාම්භීර වචන තුලින් එයාගේ ගාම්භීර බව පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ගැමියත් සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ අතර වෙනස කියනවා. සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ මුහුණ වටකුරුයි. හරිම පුෂ්ටිමත්. ඒ ඇඳගෙන ඉන්න ඇඳුම් ඒ තුලින් සෞඛ්‍ය පරීක්ෂකතුමාත් ගැමියනුත් අතර වෙනස කියන්න කරන පොඩි විස්තරයක් තුලින් නාගරිකයන්ගේ ජීවන තත්ත්වය කොහොමද ගැමියන්ගේ ජීවන තත්ත්වය කොහොමද කියන එක කටුක බව පැහැදිලි කරන්න ඒ කෙටි අදහස් තුලින් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රස්තා පිරුළු භාවිතා කරලා තියෙනවා. ප්‍රස්තා පිරුළු මගේ කියන්න තියෙන දේ කෙටියෙන් කියනවා. ප්‍රස්තා පිරුළක් ඉදිරිපත් කරලා තාත්තා අකමැති අලුත් අදහස් කරන වැසිකිළිය භාවිතා කරන්න අකමැති ඒ ආකල්පයේ පෙන්නුම් කරන්න මේ ගතාකාර සාම්ප්‍රදායික පිළිවෙත්වලම එල්බගෙන ඉන්න මේ තාත්තා ඒ වගේ මේ ඒ ආකල්ප වලින් තියෙන ඒ ආකල්පයෙන් බැහැර වෙන්න තියෙන අකමැත්ත පෙන්නුම් කරන්න කියනවා. නොකිරෙන වේදකමට කොඳුරු තෙල් හත් පට්ටයක් ගෑවත් සොයන්නට පටන් ගත්තාක් වගේ කියනවා. එතකොට තාත්තා කියනවා මොකක්ද මේ මේ තරම් කැලෙම් මට විලා තියෙන අපේ ගමට මොකද වැසිකිලි කක්කුස්සි හරි නීතියෙන් මෙරෙන්න හැදුවයි කියමුකෝ. ඒ හැදුවත් යන්න පුළුවන්ද ඔය වගේ ගෙයක් ඇතුළේ ඔය කාර්ය කරන්න පුළුවන්ද කියලා අහනවා. එහෙනම් ඒ කාර්ය කරන්න බැරිකම නෙමෙයි ඒ ආකල්ප වලින් බැහැර වෙන්න තියෙන
අකමැත්තයි මේ මේ තුලින් මේ භාෂාව යොදාගෙන තියෙන ආකාරයෙන් පැහැදිලි කරන්න. උත්පේක්ෂා අලංකාරය කියලා කියනවා මෙන්න මේ කියන දේ නෙමෙයි වෙනම තියෙනවා. ගතානුගතික ආකල්ප බැහැර කරන්න තියෙන අකමැත්තයි මේ තුලින් ගම්මේ වෙන්නේ. එමනම් උත්පේක්ෂා අලංකාරය හොඳින්ම පෙන්නුම් කරන ස්ථානයක් විදිහට මේ අවස්ථාව කියන්න පුළුවන්. තවත් එකක් තමයි අක්කා කතා කරනවා මල්ලිට වැඩ කරන්න. ඒ උනාට මල්ලි උදව් කරන්න කැමති නැහැ. බෑ කියලා යනවා. ඒ උනාට අක්කා ගොඩාක් දුරට එයාට යාප්පු වෙනවා. මේ යාප්පු වෙලා ඒ කොච්චර කිව්වත් මෙයා ගණන් ගන්නෑ. හරියට රස්තා පිරුලක් මගෙන් කියනවා කොහොමද කියලා. කම්බලේ ඉන්න බල්ලට යකඩ තලන හඬ වගේ කියන කිසි දෙයක්ම ගණන් ගන්නේ නැහැ කියන එක ඒ තුලින් එක ප්‍රස්තාපිරුලක් මගේ දීර්ඝ විස්තරයක් පෙන්නුම් කර මේ ඉදිරිපත් කරන්න කතුවරයා උත්සාහ කරලා තියෙනවා. කුරක්කන් අඹරද්දි පිටි හැලෙන ආකාරය සුදු වැස්සක් වහින්නාක් මෙන් කියනවා. පිටි හැලෙන ආකාරය සුදු වැස්සක් වහින්නාක් මෙන් කියන උපමා මගෙන් කියලා තියෙනවා. ඒ වගේම තමයි අර වැසිකිළියක් අලුතෙන් හදනවා. හැබැයි ගෙතියන ගෙදර නම් ගොම මැටි ගාලා තියෙන්නේ, පිටිවල ගොම මැටි ගාලා තියෙන්නේ, මේක නම් සුදු මුණු ගාලා තියෙන්නේ. එතකොට මහා එකාගේ පැටියා ඊට වඩා ලස්සනයි කියලා කියනවා. ඒ වගේම තමයි ගෙදරට පුංචි පැටියෙක් ඇතුවාක් මෙන් කියලා උපමාවක් මගෙන් කියනවා. පුංචි පැටියෙක් ඇතුණාම මොන වගේ සතුටක්ද ඇති වෙන්නේ? ඒ සතුට මේ වැසිකිළිය හැදීම තුලිනුත් ඇති වෙනවා කියන එක නිරූපණය කරන්න මේ ප්‍රස්තාපිරුල මගින් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි ධ්වනිතාර්ථවත් භාෂාවක් භාවිතා කරලා තියෙනවා. ධ්වනිතාර්ථවත් භාෂාව කියලා කියන්නේ ඒ වචන කීපයයි කියන්නේ දීර්ඝ විස්තරයක්. අපි කියනවා ඒ දණ්ඩ ගැන කතා කරමු. ඒ දණ්ඩ යන්න හරි මාස්ටර්. ඒ කියන්නේ දීර්ඝ විස්තරයක් නොකිය එහෙම කියන්නේ. මොකද දීර්ඝ විස්තරය මේ සාම්ප්‍රදායික අදහස් දරන ගැමියෝ ඒ අදහස් ඒ ආකල්ප වලින් බැහැර කරන්න තියෙන අශීර්වාදය තමයි ඒ දණ්ඩක් තුලින් නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මකරා නිදාගත්තා වුණා මැරුණා නෝයි. ඒ කියන්නේ සෞඛ්‍ය පරීක්ෂකතුමා සති දෙකකින් එනවා කියලා යනවා. හැබැයි මාස දෙකක් මාවෙන්නේ. හැබැයි ගැමියන් දන්නවා අනිවාර්යෙන් එනවා කියන්නේ. ඒ කියන්නේ මකර නිදාගත්ත කියන්නේ ගියාට ආයි එනවා කියන එක ගැමියෝ දන්නවා. ඒ එනවා දැනගෙන නැවතත් මොකද කරන්නේ? අපි නිදාගත්තට කියන්නේ අපිට අමතක වුණාට මකර එන්න පුළුවන්. සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිත් නැවත මේක අවශ්‍ය කිරගෙන හොයලා බලන්න පුළුවන් කියන එක තමයි දීර්ඝ විස්තරයක් කරන්න තියෙන්නේ. මේ වගේ ධ්වනිතාර්ථවත් භාෂාව තුළින් නිරූපණය කරන්න උත්සාහ කරලා තියෙන මකර කියලා කතාවේදී කියන්නේ චීන සංස්කෘතියට අයත්ය. ඒත් සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ නැවත ආගමනය තුළින් කිසිම ගැටලුවක් නැතුව තමත් අපූර්වත්වයෙන් යුතුව වටහා ගන්න පුළුවන් හැකියාව කතාවට කරන්න පුළුවන් තමයි සාර්ථක කතා කරන වගේ දක්ෂතාවයෙන් කියන්නේ. ඒ වගේම තමයි තවත් තැනක කියනවා හදිසි බාස්සරු. හදිසි බාස්සරු ඇති වෙන්නේ මොකක් නිසාද? වැසිකිළි හදන්න එක පාටම පටන් ගන්නවා හැමෝම වැසිකිළි හදන්න පටන් ගන්නකොට බාස්සරුන්ගේ හිගයක් තියෙන නිසා මොකද කරන්නේ? එහෙම මේ පාරවල් වල ඇවිදපු තරුණයෝ ටික මුදලුත් උපයා ගන්න ක්‍රමයක් ලැබෙන නිසා මේසන් වැඩ දැනගත්තත් නැතත් ඒ බාස් හැඩයට හවුල් වෙන පටන් ගන්නවා. ඒ තරම් දීර්ඝව කියන්න තියෙන විස්තරය හදිසි බාස්සරු කියන ධ්වනිතාර්ථවත් භාෂාව තුළින් නිරූපණය කරන්න කත්වරයා දක්ෂ වීම සමත් වීමම මේ කෙටි කතාවේ සාර්ථකත්වයට තුඩු දීලා තියෙනවා. ඒ වගේම තමයි අවස්ථාවෝ දීර්ඝ විස්තර කරන්නේ අපි කිව්ව සංක්ෂිප්ත භාෂාවත් තමයි කෙටි කතාවක සාර්ථකත්වයට බලපාන්නේ. එහෙනම් දීර්ඝ විස්තර කරන්නේ නැහැ. දීර්ඝ විස්තර කරන්නේ නැහැ. හැබැයි අවස්ථාවෝචිතව පරිසර වර්ණනා කරනවා. කෙටි පුද්ගල වර්ණනා කරනවා. සෞඛ්‍ය පරීක්ෂකතුමා ගැන කෙටි විස්තරයක් කරනවා. ඒ වගේම තමයි ඒ දණ්ඩ ගැන, ඒ වගේම කුරහන් ගල
කොහොමද තිබුණේ කියන එක මේ කුරහන් ගල තිබුණේ කොහොමද කියන එක විස්තරයක් කියනවා බඹයක් විතර ලොකුයි කියලා කියනවා බඹයක් පමණ විශාල හතරැස් කොටුවක් මේ විදිහට කුරක්කන් ගල සකස් කරලා ගත්ත ආකාරي පරිසර වර්ණනාවක් කෙටි කෙටි පරිසර වර්ණනාවක් තුලින් කියන්න හදනවා කෘෂිකාර්මික ජීවිතයේ මොන තරම් කටුකත්වයක් තියෙනවද කියන එක පැහැදිලි කරන්න පටන් ගන්නවා ඒ දන්න කියන එකෙන් කියන්න පුළුවන් ඒ දන්නේ අනේක අසීරුතාවයේ තමයි මේ ආකල්ප විනාශ කරන්න තියෙන අසීරුතාවයේ කියන එක පැහැදිලි කරලා තියෙනවා මේවයි කෙටි පුද්ගල වර්ණනා වගේම ඒ වගේම සෞඛ්‍ය පරීක්ෂකතුමා සුදු කොට කලිසමක් යනගත්ත අතට පටි දාගත්ත බඳ පපුවෙන් පටියක් දාගත්ත ඒ වගේ ගලක් ගැහුවත් වදින්නේ නැති තොප්පියක් දාගත්ත කෙනෙක් කියන එක පුද්ගල කෙටි පුද්ගල වර්ණනාවතුලින් ඒ වටකුරු මුහුණක් තියෙන පුද්ගලයෙක් විදිහට පෙන්වුම් කිරීම තුලින් සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ ගැඹීරත්වය ඔහුගේ පුෂ්ටිමත්කම පෙන්වුම් කරන්න උත්සාහ කරනවා කෙටි පුද්ගල වර්ණනාවතුලින් කැටි එතකොට ගැමිය කොයි වගේ ගැමිය හරීම හෙසඟ සිරුරක් ඇති කාටු හේන් කොෂිකාර්මික ජීවිතයක් ගත කරන හේන් වල වැඩ කරන අය විදිහට තමයි දකින්න පුළුවන්. ඒ නිසා තමයි සපත්තු අඩිපාර ගොඩ කාලෙකට පස්සේ දකින්නේ. මේ ගැමියෝ දකින්නේ සපත්තු අඩිපාර සෑහෙන කාලෙකට පස්සේ මේ ගමට වැඩිගම නැහැ කියන එක. ඒ තරම් නොදියුණු ගමක් කියන එක ඒ තුලින් නිරූපණය කරන්න උත්සාහ කරලා දෙනවා. ඒ වගේම තමයි ඇලගෙන ඒ දන්න ගැන කියන කතාවත් පරිසර වර්ණනාතුලින් ඉදිරිපත් කරනවා කෙටි පරිසර වර්ණනහා පුද්ගල වර්ණනාතුලින් ඉදිරිපත් කරනවා මෙන්න මේ විදිහට කතා භාෂා උපක්‍රම කීපයක් හෝ මේ උදාහරණ සහිතව එක භාෂාව පුද්ගල සංවාද කිව්වොත් එක ඡේදයකින් තවත් උත්පේක්ෂා අලංකාරයේ තවත් මේ විදිහට කෙටි ඡේද වුණත් සුළු ඡේද වුණත් මේ යොදාගත් භාෂාව මොන වගේද ගැමි වදන් මොන වගේද ඒවා උදාහරණ සහිතව පැහැදිලි කිරීමක් කරලා සාරාංශයක් අවසානයේදී කරන්න ඕනේ සාරාංශය කියලා කියන්නේ මෙන්න මේ ගැමි වදන් ගැමි මේ සංවාදශීලී භාෂාව ප්‍රස්ථාපිරළු උත්පේක්ෂා අලංකාරයේ ධ්වනිතාර්ථ භාෂාව භාවිත කිරීම නිසා මේ කෙටි කතාව සාර්ථක කෙටි කතාවක් වුණා කියන එක සාරාංශ කරලා ලියන්න බුණා මෙන්න මේ විදිහට ਵਿਚාරයකට ලියා ගන්න හැකියාව ලැබෙනවා ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඇහුවොත් කෙටි කතාව සාර්ථකත්වයට බලපාන කෙටි කතා ලක්ෂණ මොනවාද කියලා ඇහුවොත් කෙටි කතා ලක්ෂණ ඇසුරින් අපට වැසිකිලියක් කෙටි කතාව විවරණය කරන්න ඕනේ කොහොමද කරන්නේ අපේ වැසිකිලියක් කෙටි කතාවේ කෙටි කතා ලක්ෂණ තියෙනවා මොනවද මේ කෙටි කතා ලක්ෂණ මම කිව්වා එක ප්‍රබල සිද්ධියක් තියෙනවා ඔව් ප්‍රධාන තේමාවක් තියෙනවා මොකක්ද මේ සාම්ප්‍රදායික ආකල්ප ධර්මය ඒ සාම්ප්‍රදායික ආකල්ප වලින් බැහැර වීමන තියෙන අකමැත්ත මේ ක්‍රමිකව ඒ අය නම ආකල්ප කරා යොමු කිරීම තමයි අනුවර්තනය කිරීම තමයි මේ කෙටි කතාවේ තේමාව වෙන්නේ ඒ වගේම තමයි එක ප්‍රධාන චරිතයක් ඒ ප්‍රධාන චරිතය තෝරා වේරා ගැනීමත් කතාවේ සාර්ථකත්වයට තුඩු දීලා තියෙනවා හේතුව තමයි කතාවට තෝරගන්නේ යෞවනයෙක් තුලින් කියවෙන්නේ මොකක්ද ඒ තරුණ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් ලොව දෙස විමර්ශනාත්මකව ඇහිම් බලන කෙනෙක් සිදුවීම් දෙස විමර්ශනාත්මකව බලන කෙනෙක් ඒ නිසා ඒ තරුණ අදහස් ඇති කෙනෙක් විදිහට යෞවනයේ තෝරාගැනීම මෙතන වඩාත් තේමාවට උචිතයි. ඒ වගේම ඒ ප්‍රධාන චරිතයට පණපවන්ට අවශේෂ චරිත යොදාගෙන තියෙනවා. තාත්තා, ඒ වගේම අක්කා, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි, අම්මා, ඒ වගේ චරිත යොදාගෙන මේ චරිතයට පණපිරීමක් කරලා තියෙනවා. ඒ වගේම තමයි නිර්මාණකරුවගේ අත්දැකීම් අත්දැකීම් රාශියක් තියෙන එක අපි කියුවා ව්‍යුත්පත්තිය කියලා. මේ අත්දැකීම් රාශිය
සත්‍ය අත්දැකීම වෙන්න පුළුවන්. ඒ සත්‍ය අත්දැකීම නිගමනය වුවත් වාර්තාවක්. මේ සත්‍ය අත්දැකීම වුණත් කල්පිතයක් ඇසුරින් අපූර්වත්වයෙන් ඉදිරිපත් කරන්න තියෙන හැකියාව. මේ සත්‍ය බ්‍රිතාන්‍ය පාලන සමයේදී සත්‍ය සිදුවීම කල්පිතයක් ඇසුරින් ඉදිරි අපූර්වත්වාකාරයෙන් ඉදිරිපත් කරන්න රචකයා සමත් වෙලා තියෙනවා. අනිත් සාමාන්‍ය අනිත් ලේඛකයන්ගේ लेखकयान भावित लियपूटिकल संपूर्ण विनाशक्ति केजातिलकयान अनिताय वगे ये सामान्य लियन केटिकतावल बेहर बेगा विनात्म गुस्सेन के तमय उत्साह अवसाने प्रबल सिद्धियां अमेरी में पटंगा क्रमिक විවරණය කරන ජීවන ගැටලුව විවරණය කරලා අවසානයේදී තීරණයක් දෙන්නේ නැහැ. අවසානයේදී රසිකයාට ඒ තීරණය ගන්න ඉඩ ඇරලා කතාව නතර වෙනවා නේද? අන්න ඒක අපි කියනවා සාර්ථක කිරි කතාවක්. ඒ කියන්නේ රසිකයාගේ හදවත සසඳ කරවලා රසිකයාට හිතන්න අවස්ථාවක් දෙනවා. ප්‍රඥාවෙන් නිමග්න කරන්න අවස්ථාවක් සලසලා දෙනවා. මෙන්න මේ තුලින් තමයි खेटी कथाव सार्थक अवस्था सिद्धि हेतुफल संबंध हेतुफल संबंध युक्त वेनो तागे आकल गमी जीवित तीन आकल अने तीन अकमे मे यला अद्यकू नूगत मेन मे केटिकसान दृष्टिकोण प्रथम पुरुष दृष्टिकोण तेमावत मै सांप्रदायिक गतानुगति परिवर्तन हतकया के जायती महात्म प्रबल सिद्धिया प्रबल चारितयापूर्ण चारित अवस्था सिद्धि हेतु कृषि कार्मिक जीवित अगत करेमावट उचित ගැමි ජීවිතයක් ගත කරන අය මේ ඒ විදිහට පටන් අරගෙන ඊට පස්සේ අවසානයේදී ක්‍රමිකව ගලා යන ආකාරයක් ඒකාබද්ධතාවයෙන් තු ගලා යන ආකාරයක් තියෙනවා කියන එක පැහැදිලි කරලා ඒ
අවසාන සාරාංශයේදී කියන්න ඕනේ මේ කෙටි කතා ලක්ෂණ තුලින් තමයි කෙටි කතාව සාර්ථකත්වයට පත් වුණේ කියන්නේ. තේරෙනවද මේ කියන දේවල්? වේගය වැඩිද අපහැදිලිද? නෑ ටීචර් තේරෙනවා. මේකේ සටහනක් හරි වීඩියෝ එකක් හරි දාගෙන ආයි බලන්න. ඊට පස්සේ මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එකක් තමයි මං කිව්වේ අපිට වැසිකිළියක් කෙටි කතාවේ භාෂා ලක්ෂණ විග්‍රහ කරන්න එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි අපිටත් වැසිකිළියක් කියන කෙටි කතාවේ කෙටි කතා ලක්ෂණ තමයි කෙටි කතාව සාර්ථකත්වයට තුඩු දුන්නේ කියන එක ඇසුරින් විමසන්න කියන තවත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න දෙකටත් පිළිතුරු සපයන්න ඒ සපයලා WhatsApp වලට එවන්න. ඒ වගේ අදාළ සිංහල ගුරුතුමා බලලා හොඳයි දෙනක්ද කියන එක සාකච්ඡා කරයි. ඒ වගේම තමයි අපි චරිත ගැන කතා කරොත් තව ප්‍රශ්නයක්. අපි හිතමු මේ ප්‍රධාන චරිතයක් වෙන කතකයා මොන වගේ කෙනෙක්ද? ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මං කිව්ව භාෂාව ගැන ප්‍රශ්නයක් ආවොත් ලියන්න පුළුවන්. කෙටි කතා ලක්ෂණ ගැන ඇහුවොත් කෙටි කතාවෙන් අරගෙන ලියන්න පුළුවන්. හැබැයි චරිත කතා ගැන ඇහුවොත් අපි බලමු ඒ විදිහට ප්‍රශ්නයක් කතා කරේ. ඒ තමයි අපි හිතනවා මේ කතකයා ප්‍රධාන චරිතයක් වෙන කතකයා මේ කතකයා මොන වගේ චරිතයක්ද? කතකයා තෝරගන්නේ යෞවනේ. යෞවනයක් කියලා කියන්නේ තේමාවට උචිත විදිහට මම ඉස්සලා කිව්වා වගේම වෙනස් වෙන මේ අර සමාජ ආකල්ප දිහා විමර්ශනාත්මක බලන කෙනෙක් තරුණයෙක් කියන්නේ. ඒ ආකාරයෙන් යෞවනයෙක් තෝරගන්නවා ප්‍රධාන චරිතය විදිහට. ඒ වගේම මේ චරිත ලක්ෂණ මොනවද? මේ කතකයා හරිම මුරණ්ඩු ගති ස්වභාවයක් පෙන්නු කරනවා. ඒ බව කියනවා මම විතරද මේ ගෙදර කුරක්කන් අබරන්නේ ඉන්නේ? වෙන කවුරුත් ඇත්තම නැද්ද? මට බෑ කිව්වොත් බෑම තමයි. ඒ මුරණ්ඩු ගති ලක්ෂණ ඒ තුලින් පෙන්නු කරනවා. ඒ වගේම තමයි එයා විමර්ශනාත්මකව බලන කෙනෙක්. අම්මා කියන අම්මා තාත්තා තමයි දරුවන්ගේ වීඩියෝ වෙන්නේ. අම්මා කියන වචනයි වීඩියෝ පටවල විද්‍යාත්මක ඔප්පු කරන සෞඛ්‍ය පාඩමේදී කරුණුත් අතර මෙයාගේ ලොකු ඝට්ටනයක් ඇති වෙනවා. ඒ තුලින් එයා විද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් සංසිද්ධි තෝරගන්නවා. එනවා විමර්ශනාත්මක හිතන්න පුළුවන් කෙනෙක් තමයි මේ යවෝනේ කියලා කියන්නේ කියන එක එයාගේ චරිතය තුලින් ඔප්පු කරන්න මෙන්න මේ වගේ අවස්ථා යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි මෙයා නිතරම වැඩ මඟහරින කෙනෙක්. සාමාන්‍ය දෙයක් තමයි ළමයෙක් ගෙදර වැඩ කරන්න හරි අකමැති. ඒ චරිත ලක්ෂණ මේ කතකයා තුලිනුත් නිරූපණය කරනවා. මේ මල්ලි තුලිනුත් නිරූපණය කරනවා. මල්ලි ගෙදර වැඩ කරන්න හරි අකමැති. හැබැයි ඉස්කෝලේ ඉගෙන ගන්න දේවල් වලට හරි උනන්දුවෙන් බලනවා. ඒ වගේම තමයි සුගතනුයි තාත්තයි කතා කර ඉන්නේ. හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒ අලුත් දේවල් දැනගන්න කැමති. ඒ තමයි ළමයෙක්ගේ ස්වභාවය. මේ ළමයෙක්ගේ ස්වභාවය නිරූපණය කරන්න කතකයා උත්සාහ කරලා තියෙනවා. ළමයාගේ චරිත අභ්‍යන්තරයට ගිහින් ඒ අයගේ චරිත අභ්‍යන්තරය උරගාලා කියන්න අත්දැකීම් රාශියක් ලැබපු කෙනෙක් විදිහට තමයි කේ ජයතිරික මහත්මයා හඳුනා ගන්න පුළුවන්. මේ කේ ජයතිරික මහත්මයා ඒ නිසාම තමයි මේ චරිත තෝර බේරගත්ත ආකාරය නිසා තමයි මේ කෙටි කතාව සාර්ථක කෙටි කතාවක් වෙලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය ළමයෙක්ගේ හැසිරීම රට පොඩි ළමයෙක් කතා කරන ආකාරය කතා කරනවා සමහර විට. උරණ ගති ලක්ෂණ වගේම පුංචි ළමයෙක් වගේ හැසිරෙන ආකාරවල පෙන්වන්න පුළුවන්.
සුගතන් කතා සුගතනුයි තාත්තේ කතා කරන දේවල් ආසාවෙන් අහගෙන ඉන්නවා. වාස්ලා මේ වැසිකිළිය හදද්දී ඒ වැසිකිළිය හදන දියා ආශා විමර්ශනාත්මකව බලන. ඒ වගේම ලෙඩ රෝගය ඇති වෙන ආකාරය අම්මත් එක්ක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරලා විමර්ශනාත්මක පිළිබඳ හිතන්න පටන් ගන්නවා. මේ විදිහට ළමයෙක්ගේ තරුණයෙක් යෞවනයෙක්ගේ අදහස් පවතින ආකාරය මේ චරිතය තුළින් පිළිබිඹු කරන්න කතුවරයා උත්සාහ කරනවා. තාත්තක චරිතය ගැන ඇහුවොත් තාත්ත කියන්නේ ගතානුගතික අදහස් දරන පුද්ගලයෙක්. මේ ගතානුගතික අදහස් දරන පුද්ගලයෙකුගේ අදහස් දෙන්නන්න තමයි අර ගැඹි ජීවිතයේදී දේශාන් එතකොට ගැමි ජීවිතය ගත කරන මේ තාත්තා ඒ ගැමි ජීවිතයේ ඒ ආකල්ප පෙන්නුම් කරන්න ගතානුගතික සංකේතයක් සම්ප්‍රදායික අදහස් සංකේතයක් බව පෙන්වන්න අර පුතාට කියන වචන බැක් බැක් කියලා ඉන්නේ නැතුව මේ වැඩවලට උදව් කරන්න කියනවා. නිකම්ම හොරාලියා වගේ කකා ඉන්නවා කියන එක කියනවා. ඉතින් ඒ තුලින් කියනවා වගේම වැසිකිළියක් හදන්න කිව්වහම කියනවා මේ කැලේ මට වෙලා තියෙන අපිට මොන වැසිකිළිද? නගරයයි නම් කමන්නේ කියමුකෝ. අනිත් එක නීතියේ බයි අපි හැදුවයි කියමුකෝ. මේක කොහොමද අපි මේ වගේ වැසිකිළියක මේ වගේ කාර්යයක් කරන්නේ? ඉතින් මේ වගේ ගතානුගතික අදහස් දරන කෙනෙක් විදිහට තාත්තගේ චරිතය පිළිබිඹු කරනවා. ඒ වගේම තමයි තමන්ගේ දරුවෝ ඉදිරියේ වීරයෙක් වුණාට මොකෝ රාජ්‍ය සේවකයෙක් ඉදිරියේ බය අඩු විදියට ඉන්නවා කියන්නේ මට ගොඩාක් ඇයි වැසිකිළි හැදුවේ නැත්තේ කියලා තවකිය පරීක්ෂකතුමා අහනකොට කියනවා මොකක් කියලාද මට ගොඩක් වැඩ තිබුණා ඒ වැඩ තිබුණ නිසා කරගන්න අතපසු වුණා කියලා හරිම බය අඩු විදියට කියනවා. එතකොට ඒ චරිතයේ හැසිරෙන ආකාරය තමයි බය අඩු ආකාරයෙන් හැසිරෙන ආකාරයේ කතුවරයා ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේ විදිහට චරිත කතා ගැන කිව්වොත් ඒ අයගේ අභ්‍යන්තරයට ඇතුල් වෙලා අත්දැකීම් රාශියක් ලැබපු මේ කේජයතනිකයන් ඒ චරිත අභ්‍යන්තරයේ භාෂාවේ සංක්ෂිප්ත භාෂාව උපයෝගී කරගෙන පැහැදිලි කරන්න උත්සාහ කළා තියෙනවා කියන එක චරිත කතාවක් ඇසුරින් විමසන්න කියලා චරිත කතාවක් විමසන්න කියලා විචාර ප්‍රශ්නයක් ආවොත් ඒ විදිහට උත්තර දෙන්න පුළුවන්. මේ විදිය තමයි අපට වැසිකිළියක් කෙටි කතාව ගැන කෙටියෙන් මම මේ පැහැදිලිමක් කරේ. සියලු දෙනාටම ආයුබෝවන්. I want to.